මම නීතිඥ නාම රාජපක්ෂ සමබිම් පක්ෂ ජනාධිපති අපේක්ෂක. මේ අපි සමබිම් පක්ෂයෙන්ම අපි තීරණය කරලා තිනවා මේ රටේ සමබිම් හදන්න ඕනේ කියලා. එතකොට මම ළඟදී මම මේ කියන්න හදන්නේ මේ ලංකාවේ ඉන්නවා මේ අපේ ලංකාවේ ආර්ථික අර්බුදය, ලංකාවේ දේශපාලන අර්බුදය, ලංකාවේ සමාජ අර්බුදය, ලංකාවේ ප්‍රධාන දේශපාලන අපේක්ෂකයෝ, ඒ කියන්නේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෝ තේරුම් ගන්න නැහැ කියලා මම දිගින් දිගටම කියනවා. මම ළඟදී ගියා මගේ පුද්ගලික හිතවත් එක්ක වෙන හමුදාපතිතුමා හම් වෙන්න අකුරගඩ හමුදා මූලස්ථානයේට. ලංකාවේ 22 මිලියන 22ක් වන ජනතාවගේ මිලියන 16ක් 17ක් විතර අන්ත දුක් විඳිනවා. වේලවල් තුනක් ඛණ්ඩ විදියක් නැතුව ඉන්නවා. එතකොට ගමන බිමන කැන්ඩ විදියක් නැතුව ඉන්නවා. ළමයි පාසල දරගන්න විදිය නැතුව ඉඳද්දි අකුරගඩ හමුදා මූලස්ථානයට ගියාම මේක පාටම අපායන් දිව්‍ය ලෝකෙට ගියා වගේ මට දැනුණා. අතිවිශාල ගොඩනැගිල්ල. ඇමරිකාවේ පෙන්ටගනය එච්චර විශාල නැහැ. අතිවිශාල පහසුකම් තියෙනවා. මෙන්න මේක තමයි ලංකාවේ ඉන්න මහා පණ්ඩිකාරවංශය කියලා 1956 බණ්ඩාරනායක මහත්තයාගේ පාලනයෙන් පස්සේ ලංකාවේ භාෂා ප්‍රශ්න අමතර ඇති වුණා. මධ්‍යම පන්තියක් ලංකාවේ 90%ක් වල ජනතාව සූරා කළා. 10%ක් වගේ මහා පණ්ඩිකාරවංශයක් ඇතිලා තිනවා. අපි උතුරුනාගෙන ප්‍රදේශවල යනකොට අපි දන්නවා අක්කර 100 ගණන් 200 ගණන් අක්කර 500 ගණන් වට කළා හමුදා කඳුළු හදාගෙන. ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායේ බටවල දාගෙන වගා කරමින් තමන්ගේ ව්‍යාපාර කරමින් විශේෂයෙන් අපි දන්නවා හිටපු ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වගේ පුද්ගලයෝ ලංකාව වටේම ආණ්ඩු ඉඩම් අල්ලගෙන රෙස්ටුරන්ට් පවත්වාගෙන යන යමින්. ඒ වගේම තම තමන්ගේ ළමයි අනික් කාඩ් නැති බටේ ජනතාවගෙන් බහුතරයක් නැති ජාතික පාසල්වලට යොදා ගනිමින් ජාතික පාසල්වල ඇතුළත් කර ගනිමින්. ඒ වගේම ජාතික පාසල් අසලට ගියාම උදේට දවල්ට හවසට ළමයි අරගෙන යන්න අතිවිශාල හමුදා වාහන සංඛ්‍යාවක් යොදා ගනිමින් මේ මහා පණ්ඩිකාරවංශය නඩත්තු කරමින් ලංකාව පවතිනවා. ඒ කියන්නේ ලංකාවේ 90%ක් ජනතාව දුක් විඳින්මින් මේ 10%ක් වන මහා පණ්ඩිකාරවංශය අප පෝෂණය කරනවා. මේ පණ්ඩිකාරවංශයට අයිති වෙනවා විදුහල්පතිවරු, නීතිඥවරු, ඉංජිනේරුවරු, ඒ වගේම වෛද්‍යවරු, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරු, හමුදා නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් වගේ කණ්ඩායමක් මේක රජය නඩත්තු කරනවා අතිවිශාල විදමත් ධර්මයෙන්. හොඳම උදාහරණය තමයි රටේ ජනතාවගේ දුප්පත්කම නැති කරන්න කියලා ලබා දුන්න සමෘද්ධි ව්‍යාපාරේ. සමෘද්ධි ව්‍යාපාරට බිලියන 100ක් වෙන්කොලොත් වෙන බිලියන 40ක් වේ වෙන්නේ ඒ සමෘද්ධි නිලධාරීන් පඩිගෙවන්න පහසුකම් ගන්න මිනිසුන්ට යන්නේ 60%. ඒ වගේ නාස්තිකාර වේදම් කරමින් ලංකාවේ අතිවිශාල රාජ්‍ය සේවක නඩත්තු කරමින් මේ ගිනියන මේ රට කිසිම ජනාධිපති අපේක්ෂකයකට අදහසක් නැහැ. මේ මහා පණ්ඩිකාරවංශයේ බිඳ දමලා ලංකාවේ ජනතාවට මේ යුක්තියක් ඉටු කර දෙන්න, ලංකාවේ ජනතාවට සමීමක් ලබා දෙන්න කිසිදු අපේක්ෂකයකට අදහසක් නැහැ. හොඳම උදාහරණය තමයි ලංකාවේ GDP එකෙන් 65%ක් පාවිච්චි කරන 120ක් කළ සුළු ජනතාවක්. ඒ වගේම පහළම ඉන්න 10%ට භුක්ති විඳින්නේ GDP 4%. අපිට දැන් අපිට මේ සමහරක් වෙලාවට මේ ලොකු කට්ටිය ආර්ථිකයේ ලංකාව හරි කියලා කියන මේ කතා ගන්න කට්ටිය කියනවා හවසට හෝටලෙකට යන්න බෑ, වාහනයකට ගමන කරන්න බෑ, ට්‍රැෆික් තියෙනවා, මේ පස්ට මේ එකත් එක්ක ලංකාව ආර්ථික හරි කියලා කිව්වට ඒ අර මං කියන මේ හරි කියලා තියෙන්නේ මහා පණ්ඩිකාර වංශය කියලා කියන ඉහළ මධ්‍යම පන්තියයි ඒ වගේම ව්‍යාපාර පන්තිල විතර හරි කියලා තියෙන්නේ. අතිවිශාල ජනතාවක් අපි දන්නවා ඉතාමත් දුක්ඛිත ලෙස ගෙවල් දොරවල් නැතුව ඉවල් දොරවල් වල ඛණ්ඩ බොන දෙයක් නැතුව ඉන්නවා. හැබැයි ජනාධිපති කිසිම අපේක්ෂකෙක් එයා පිළිබඳව කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ හැමෝම ඇඩ්‍රස් කරන්නේ මේ මහා පණ්ඩිකාරවංශය ගැන විතරයි. දුප්පත් මිනිස්සුන්ට කොහොම හරි ඒ අවස්ථාවට හාල් පැකට් එකක් දීලා, එක්ක මොන හරි බොරු පොරොන්දුවක් දීලා, විශේෂයෙන් අපි දැක්ක අජිත් ප්‍රේමදාස මහත්තයා කියන අවුරුදු දෙකක් මාස රුපියල් 20,000ක් දෙන්නම් කියලා. හැබැයි යාට පුළුවන් ඇති. මොකද යාගේ නංගිට කියලා ඕන රුපියල් 5000ක් කොළ ගහ ගන්න පුළුවන් යාට. මොකද අපි දැක්කා එයාගේ නංගි රුපියල් 5000 11 වගේක් අරගෙන ගිහිල්ලා මොකද උටපටයක් වුණා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මම මේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයාගෙන් සලකලා ඒක සමාව දුන්නා කියලා. ඒකින්ද යාට නම් 20,000 දෙන්න පුළුවන්. ඔය නංගි දුලන්දිලිත් එක්ක වෙලා සල්ලි අච්චු ගහලා පුළුවන් වෙයි. නමුත් ඒ අර්බුදේ විසඳෙන්නේ නැහැ කියන එකයි කියන්න තියෙන්නේ. ඒක නිසා මේ අපේ ජනාධිපති අපේක්ෂකයෝ තේරුම් ගත නැති දෙයක්. මොකද අපි මේ හැමෝම කියනවා දැන් හැමෝම සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ මේ ලංකාව මේ වගේ සත්‍ය පත්‍රලා තියෙන්නේ මේ අවුරුදු 76 තුල එයා ජනාධිපති නොවිච්ච හින්දා වගේ තමයි කතා කරන්නේ. අනුර කුමාරසාර නායකමත කතා කරන්නේ මෙච්චර කාලයක් මේ ප්‍රශ්න තියලා තියෙන්නේ අවුරුදු 76 තුල එයා ජනාධිපති නොවිච්ච හින්දා කියලා. එයා නෙමේ ලංකාවේ මේ ඉන්න 38 දෙනාගේ 38 දෙනාගේම කවුරු ජනාධිපති බවට පත් වුණත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මොකද හේතුව අපි දන්නවා මේ ක්‍රමයේ වෙනසක් තමයි අරගල ඉල්ලුවේ. ඒක නිසා මේ ක්‍රමයේ වෙනස සම්බන්ධයෙන් කාටවත් අදහසක් නැහැ. එතකොට මේ පණ්ඩිකාර වංශය අය අපි දන්නවා කස්ටම් එකේ. එතකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, එතකොට ඒ වගේම සුරාබොත් දෙපාර්තමේන්තුවේ හැමතැනම රැඳෙමින් අපි දන්නවා කිසිදු වෙනසක්. අපි දැන් හොඳම උදාහරණය තමයි ළඟදීවන් දවසක් ගියාම මේ අපි ආලුවෙක් හම් වෙන්න කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් එකට මර්වින් සිල්වාගේ පුත්‍රයා ඇවිල්ලා ඒ ඉන්නේ එතන අපාර්ට්මන්ට් එකේ ඉන්නේ. එයා විදේශීයකන්ත හරලා එයාගේ ඉතින් දවසේ වේල් 3:00 ඒ ඇත්ත කන්නේ හොටෙල් එකේ. එතකොට මර්වින් සිල්වාගේ පුතාලා මොනා කළාද මේ වගේ
ලංකාවේ අවිධිමත් ආර්ථිකයක් තියෙනවා සෑහෙන. අපි දන්නවා ගොඩක් කට්ටිය මේ ලංකාවේ අපි දන්නවා ඒක නිසා ලංකාවේ අවිධිමත් ආර්ථිකය කට්ටිය බදු එකතු වීමක් වෙන්නේ නැහැ. අපි දන්නවා මේ විශාල යාන වාහන V8 BMW නොඑක් වාහන තියෙනවා. ඒක ලොකු ගොඩනැගිලි හදනවා. හැබැයි ඒක වුණාකත් අවිධිමත් ආර්ථිකය තියෙන. ඒක නිසා බදු වලට අහු වෙන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ දේශියාදන් දෙපාර්තමේන්තුවට ඒ අවිධිමත් ආර්ථිකය බදු දැලතුලට ගන්න වැඩ පිළිවෙලක් නැහැ. මොකද හේතුව ලංකාව හැමතිස්සෙම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම ලංකාවේ කාලාන්තර තිස්සේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහතාගේ ජනාධිපතිතුමේ කාලේ ඉඳන්ම මුදල් අමාත්‍යංශය තියන්නේ ජනාධිපතිතුමා. තියන්නේ මොකද්ද කරන්නේ? ඊළඟට එයාගේ ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වයට හානි වෙන ආකාරය බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒක නිසා ලංකාවේ බදු අපි දන්නවා 1990 වෙනකොට ලංකාවේ බදු ඍජු බදු 20යි. අද වෙනකොට 8 බැහැලා තියෙනවා. ඒතර ඍජු බදු 20කට තිබිච්ච රටේ 8 බැහැලා තියෙනවා කියලා කියන්නේ ඇත්තටම මුදල් ඇමතිවරු වශයෙන් ඒ කාලේ ඉඳ ගොඩක් ඉඳලා ජනාධිපතිවරු. ඒ ජනාධිපතිවරු මොකද කරන්නේ? බදු එකතු කරගෙන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ණය අරගෙන ණය වලින් මේ දැන් හොඳම උදාහරණ තමයි දැන් රාජපක්ෂ ප්‍රශස්ති ගායනා කරන අය කියනවා 2009න් පස්සේ යුද්ධෙන් පස්සේ ලංකාවේ ආර්ථික වර්ධන උනාලු. ආර්ථික වර්ධනුනේ නැහැ බොරු කතාව. ඒ වගේම පෙන්වන දේවල් කියලා කියන්නේ මොකද්ද? අති විශාල වශයෙන් ණය ගත්තා. ණය අරගෙන ලංකාවට ඩොලර් ආවා. ඩොලර් ආවට පස්සේ ඒ ඩොලර් රුපියල් කරලා ඉවරලා ඒ කාලේ ආවා ලොකු කන්ස්ට්‍රක්ෂන් බූම් එකක්. කන්ස්ට්‍රක්ෂන් බූම් කියන්නේ ගොඩනැගිලි හදනවා. මේක බොරුවට කෑ ගහලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි ප්‍රතිපත්ති වෙනස් කරලා මේ විශේෂයෙන්ම මේ තියෙන හිතුවක්කාර පාලක වෙනස් කරලා තමයි මේ කරන්න පුළුවන්. ඒක නිසා මම ඊළඟට කරන ක්‍රමයේ ඊළඟ දවසේ මම කියලා දෙන්නම්. ඒක නිසා කරුණාකරලා අපිව ශක්තිමත් කරන්න කියලා ඉල්ලා සිටිමින් සැප්තැම්බර් 21 මගේ නම ඉදිරියේ කතරයක් දුන්න නිසා ඉල්ලා සිටින බොහොම ස්තුතියි. ඒක තමයි නෑ මම කියන්නේ මෙහෙමයි නෑ මම ජනතාවට කියන්නේ ඒගොල්ලෝ ඒ වගේ ඒගොල්ලෝ කවදාකවත් ඒක කරන්නේ නැහැ. ඒගොල්ලෝ තව තවත් මේ තව ලඟ වෙන්නේ ඒගොල්ලෝ තව පහසුකම් දෙන්න කතා කරනවා. හරිද? තව ඒක නිසා මම කියන්නේ මේ අපි මේ වෙනස කරනකොට අවංකව කතා කරන්නේ නැතුව මේ හැමදාම ප්‍රශ්නේ මේකයි. දැන් හොඳම උදාහරණේ තමයි මේ ලංකාව අපි යන විදිහට අමාරුයි යමු කියලා කියන්න කෙනෙක් නැහනේ. මේ දැන් අපි අනිවාර්යයෙන් අවුරුදු 5ක් 4ක් අමාරුයි යන් කොහොම හරි. ඊළඟ මේ ගොඩ දාගමු. දැන් මේ මොකද හේතුව ලංකාවට දැන් ඔය කිව්වට ලංකාවට අපනයන ආර්ථිකය ගොඩනගන්න හැකියාවක් නැහැ. අවුරුදු 20ක් 30ක් අපනයන ආර්ථිකය අපි බිඳ දාමල ඉවරයි. අපනයනයක් ගොඩන දැන් මේ හැමදාම මේ කියන ප්‍රතිපත්ති ප්‍රකාශ ඇවිල්ලා ඔබතුමා ගත්තොත් එහෙම ඔබතුමාට පුළුවන් නම් හොයාගන්න ඔබතුමා තාත්තලා හරි ඉල්ලගෙන බලන්න. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඡන්දෙ ඉල්ලපු වෙලාවේ රනිල් වික්‍රමසිංහත් එක්ක 94ට ඉස්සෙල් සැරේ අර ඇහැක් ගියේ චන්ද්‍රිකාට. ඒ ඇහැක් ගියේ වෙලාවේ චන්ද්‍රිකාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මම රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බලන්න මේව තමයි තියෙන්නේ. හොරු වල්නවා, නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරනවා, විදේශ ආයතන ළඟට විදේශ ආයතන එන්නේ නැහැ ලංකාවට. එතකොට මොකද්ද අපි කරන්න ඕනේ කියන එක පිළිබඳව විශේෂම මේ හේතුව තමයි ලංකාවේ ඕනම තැනක් ඕනම දෙයක් තියෙන වෙන එක දැනකින්. ඒ කියන්නේ ජනාධිපති ගාවින් ජනාධිපති ක්‍රමයේ තියෙනකන් ජනාධිපති වටේ රට වෙලා ඉන්න කට්ටිය හරහා හැමදේම කරන්නේ. මොකද දැන් මම ඇවිල්ලා මැලේසියාවේ පැය ගානකින් මේ අනුමත වෙනවා මොකක් හරි ආයෝජනයක්. වියට්නාමේ පැය ගානකින් අනුමත වෙනවා. ලංකාවේ කොහමද? අතනට යන්න ඕනේ, මෙතනට යන්න ඕනේ, කස්ටම් එකට යන්න ඕනේ, ආපහු විදුලබල මණ්ඩලයට යන්න ඕනේ. ඒ හැමතැනම සල්ලි. මේ ඔක්කොම සල්ලි මේ හදාගෙන ඉන්නේ මේවට විරුද්ධ වෙන්නේ. විශේෂයෙන්ම ආගම නිගමන දෙපාර්තමේන්තුවේ කවුන්ටර් එකේ අපි වීසයක් අරගෙන නිසි ලෙස රට ඇතුළේ එනකොටවත් අපිට බාධා කරලා සල්ලි ගන්නවා. ඒකට අපි හදගන්න CCTV කැමරා හයි කරන එකත් ස්ට්‍රයික් කරනවා. ඔබතුමා දන්නවද ලංකාවේ දුම්රිය පමා වෙන එකට දුම්රිය පමා වෙනාම දුම්රිය කොහෙද තියෙන්නේ හොයාගන්න Google එක හරහා අපි සිස්ටම් එක හයි කරලා දෙනවා. හැබැයි ඒක ඩ්‍රයිවර්ලා හයි කරන්න දෙන්නේ නැහැ. වෘත්ති සමිතිය. දුම්රිය තියෙන්නේ කොහෙද? අපි දුම්රිය ප්‍රාරක්කු වෙනවානේ. එතකොට දුම්රිය පරක්කුන අපි දැන් කොටුවේ ඉන්නවනේ අපි දුම්රිය කොහෙද බලාගන්න පුළුවන් සිස්ටම් එකක් අපේ ඇප් එකෙන් බලාගන්න පුළුවන් සිස්ටම් එක ලංකාව හයි කරලා දිනවා. නමුත් දුම්රිය වෘත්ති සමිතියකට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේ කාලකණ්ණි තත්ත්වයක් ලංකාවේ තියෙන්නේ. මේ කණ්ඩායම. මේ කණ්ඩායම මර්ධනය කරන්න නැතුව, මේ කණ්ඩායම බිඳමන් නැතුව, මේ කණ්ඩායමට ඇඩ්‍රස් කරන්න නැතුව මං හිතන්නේ මේක වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒක නිසා අවංක නායකයෝ කියන්න ඕනේ අපි මේක බිඳින්න ඕනේ. මේක බිඳින්න නැතුව තව මොන තරම් කාලයක් ආණ්ඩු මාරු කළත්
ඒ කියන්නේ මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ කියන එකයි මගේ ස්ථාවරය. ඒ ප්‍රශ්නේ ඒවා මාරු කරන හැටි, ඒ බින්දම නැහැටි පිළිබඳව මම ඉදිරියේදී ප්‍රකාශ කිරීමට අදහස් කරනවා. බොහොම ස්තුතියි.